නැවතත් අර ඇවන්ගාඩ් වික්ටරි සර්වන් කතාවට මතක් වුණා. අතීතයේත් මම කිව්වනේ වික්ටරි සර්වන් කියලා එක්කෙනෙක් ඇවන්ගාඩ් ඩර්ත් එක්ක ඉඳගෙන මම මේ කතාව කිව්වේ දිනසීය ආණ්ඩුව තියෙන කාලේ විජේදාස රාජපක්ෂ ගැන. දැන් බැලුවම මෙයාගේ විජේ නෑ, නිකම්ම දාස වෙලා වගේ කතා කියනවා. මම දැක්ක මාධ්‍යයට කියනවා මම ගත්තේ ඡන්ද 5000යි කියලා. මම ඡන්ද 5000 ගත්තේ මම පහුගිය ජාතික මැතිවරණයේදී මට ගරු අගමැතිතුමා මෙතෙන්ටම අඬ ගහලා, කරූ ජයසූරිය මැතිතුමා, මලික් සමරවික්‍රම, කබීර් රෂීම් ඔක්කොම ඉදිරියේදී මට ආරාධනා කරා මහින්ද රාජපක්ෂට විරුද්ධව කුරුණෑගලින් ඡන්ද ඉල්ලන්න කියලා. මම කිව්වා ඒක ප්‍රතික්ෂේප කරලා මට දිස්ත්‍රික් එකකට හිර වෙන්න බෑ, මට ඡන්දෙ නිදුනුවත් පෙරදුනත් කමන්නෑ, මට ඕනේ රාජපක්ෂ විරෝධී රටන සටන රට පුරා ගෙනියන්න, ඒක හන්දා මම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මේවතාව ඉදිරිපත් වෙනවා කියලා. ඒක හන්දා මම ඡන්දේ දිනීම පෙරදීම අපි දන්නා කුඩා පක්ෂයකට ඇවිල්ලා ජාතික මැතිවරණයකදී ඡන්දයක් ජයග්‍රහණය කරන්න අමාරුයි. අපි මේ වගේ පක්ෂවලින් ආවම මම උදාහරණයක් දෙන්නම්. විජේදාස රාජපක්ෂ මට ඡන්ද 5000යි හම්බුනේ කිව්වට 2010 ජනාධිපතිවරණය ගත්තොත් මම මහරගම ආසනයෙන් ඡන්ද 35000ක් ගත්තා. ඊට කලින් මැතිවරණයේදී මහරගම ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයට හම්බෙලා දුන්නේ ඡන්ද 15000යි. මම 2010 ජනාධිපතිවරණය මහරගම ආසනයෙන් ඡන්ද 35000ක් ගත්තා. තමුන්නාන්සලා චෙක් කරලා බලන්න. ඒ අවුරුද්දේ මීට මාස 4කට පස්සේ තිබුණ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හම්බුණා ඡන්ද 18000ක්. විජේදාස ගත්තා ඡන්ද 13000ක්. එතකොට විජේදාසටයි මටයි ජනතාව දක්වන ප්‍රතිචාරය එයාට ගිහිල්ලා වන්නම් පොද්දි කියලා බලන්න පුළුවන්. මට ඡන්ද 35000ක් දුන්න ජනතාව, එයාට දුන්නේ ඡන්ද 13000යි. එතකොට විජේදාස රාජපක්ෂ වගේ මිනිහෙක් අපි වගේ කුඩා පක්ෂයකින් ගිහිල්ලා ඉල්ලුවා නම් ගෙදර තියෙන ඡන්ද 4 විතරයි හම්බෙන්නේ. ඒක අපිට 100%ක ඕනම ඔට්ටුවක් වුණත් අල්ලන්න පුළුවන්. ඒක හන්දා විජේදාස රාජපක්ෂ මීට දින කීපයකට ඉස්සෙල්ලා ඇවිල්ලා මේ දිවුරුම් පෙස්සම අස්සම් කරා අර්ලිය ගහ මන්ත්‍රී. මේක එයා පැහැදිලිව කියලා තියෙනවා. මම අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරේ විශ්වාසය පළ කරමි. මේක අස්සම් කරලා ගිහිල්ලා 12-3 පස්සේ අනිත් පැත්තට ගිහිල්ලා අපට මඩ ගහ ගහ අපට අපහාස කර කර මේ වගේ මිනිස්සුන්ට විජේදාස කියලා නමක් ගැලපෙනවද කියන එකත් මට ප්‍රශ්නයක්. තමා මේවා එකක් අස්සම් මේ තියෙන දිවුරුම් පෙස්සම අස්සම් කරලා ගිහිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා කියනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන්න බෑ, අගමැතිතුමා විශ්වාස කරන්න බෑ, එයාගේ වටේ ඉන්නේ ෆොන්සේකල වගේ මිනිස්සු, ඒක හන්ද ඔහුගෙන් රටට සේවයක් වෙන්නේ නැහැ කියලා ජනතාවට වෙනින් කතාවක් කියලා දෙකොණින් කතා කරන පුද්ගලයින් අපි එතුමා ගැන රට මම හිතන්නේ තේරුම් අරන් ඉන්නවා. දින 100 ආණ්ඩුවේදී මම එතුමාට විරුද්ධව කතා කරේ ඇවන් ගාඩ් එකට පන්දම් අල්ලනවා, ඇවන් ගාඩ් එක බේරා ගන්න යනවා කියලා. දින 100 ආණ්ඩුවේදී මම ප්‍රසිද්ධිය කතා කරා පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ ඒ මහමැතිවරණයේ 2015 අගෝස්තුවල මම මහරගම් වේදිකාවේදී කිව්වා මේ පුද්ගලයාට ඡන්ද දෙන්න එපා, මේ පුද්ගලයා අපිත් එක්ක හිටියට බොරුවට ඉන්නේ, මෙයා කකුල් දෙක මෙතන තියන් හිටියට කඳ තියෙන්නේ මහින්ද රාජපක්ෂ එක්කයි කියලා මම ඒ වෙලාවෙත් කිව්වා.